Hi guys. Lastaneli. İstelemi yanına çekti. Wow. මාර විවැත්තේ ඉන්නේ. මොදට ට්‍රැවලර්ස් ඔන්නද අපි ඇවිල්ලා සුන්දරම සුන්දර බණ්ඩාරවිල පැත්තට. ඉතින් බණ්ඩාරවිල කියන්නේ ගොඩක්ම ලස්සන පැත්තක්. ඉතින් ඒ එන අතරතුරේ අපිට ලස්සන view point එකක් හම්බුණා. මොකද්ද මේ view point එකේ නම? මෙතන පොරවගම. පොරවගම නරඹුම් මධ්‍යස්ථානයේ කියලා තියෙන බණ්ඩාරවිල ටවුන් එකෙන් චුට්ටක් ඇතුළට වගේ එන්න තියෙනවා. චුට්ටක් කිව්වට හරියටම කිලෝමීටර් 4යි එන්න තියෙන්නේ. මේ මෙතෙන්ට ටිකට් එකකුත් ගන්නවා. මේ එකිනෙකට රුපියල් 100ක් වගේ වෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මෙතන හරි ලස්සනට මේ හදලා තිනවා. ෂෝක් එකට මේන්ටේන් කරලා යන තැනක් මෙතන. මෙතන හරිම හුලඟයි. වටපිටාව හරි ලස්සනයි. මං හිතන්නේ මේක බණ්ඩාරවිල ටවුන් එකමද දන්නේ නැහැ. මේ අවටින් ගොඩක් සෑහෙන දුරකට පේනනවා. රේල් පාර පේනවා. ඒත් එක්කම මේ වටේම සෑහෙන කෙනේ 360 view එකකට ආසන්න විදිහට මෙතෙන්ට මේ අපේ වටපිටාව බලා ගන්න පුළුවන්. ඇත්තම ගොඩ දැන් වෙලාව දවල් 12යි. අපිට සමානෙන් හැන්දෑ වගේ આવතින් ගොඩක් මේ පල්ලෙහා ලයිට්ස් එහෙම දැම්මහම මේ ගොඩක් ලස්සන view එකක් බලා ගන්න පුළුවන් එවි. පුලන්සර වැඩි මෙතන. අද ටිකක් කව්වක් තියෙන නිසා වීදුමත් නැති නිසා මේ හරි ලස්සනට වටපිටාව පේනවා. අපි හිතේ ගොඩක් රස් නෙමෙයි කියලා එහෙම නෑ. සාමාන්‍ය සීතලක් දිනනවා. හරි සෞම්‍ය සීතලක් දැනෙනවා ඇඟට. ගයිස් මෙතන ඉඳන් බැලුවහම ඔයාලා පේනවා ඇති මෙන්න මේ හරියෙන් පෝච්චි පාර එහෙම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තට මෙහෙම ආවහම ලස්සනට පල්ලෙහෙන් එළවලු වතු ගොඩාරියක් තියෙනවා. මම හිතන්නේ කැරට් ලීස් වෙන්න ඕන හදලා තින්නේ. ගොඩක් වගා කරන පැත්තක් මේ පැත්ත. ඊට පස්සේ අපිට මෙතෙන් දුර ඈත ඉතින් දැන් කොහෙන් බැලුවත් පන්සල් කඳු සෙට් එකක් පේනවානේ. කඳු සෙට් එකක් තියෙනවා. කඳු වශයෙන් දැන් පන්සල් උත් පේනවා වැඩි නේ. අර පැත්තට ගියවහම ඒ පැත්තේ පන්සලක් පේනවා. කන්ද මුදුනේ නමක් දන්නේ නැහැ ඇත්තටම. ගයිස් මෙතන පොඩ්ඩක් පාලමක් තියෙන එකත් පොඩ්ඩක් ගිහලා බලමු. ගයිස් පාලම දිගේ කෙළවරටම ආවා. කෙළවරටම ඇවිල්ලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම නැවතුණා. ඔයී. තව මේ එක පාලමක් විතරයි. තව මේ වගේම අනිත් පැත්තට පොඩි කොටසක් තියෙනවා. පොඩයි නේක පෙන්වන්නට ඔන්න බලන්න. මේ තියෙන අපි ආපු බ්‍රිජ් එක එකම නතන දැන් දෙන්නෙක් ඉන්නවා අපි කලින් ඉඳපු තැන. එහෙනම් ගයිස් දැන් අපි බණ්ඩාරවිලට සමුදීලා අපි යනවා ලස්සනම ලස්සන ඔහියට. අද අපි නවතන් ගන්න යතරකොත් ඔහියේ. දැන් වෙලාවත් ටිකක් පහු වෙලා තියෙනවා. අපි හොටන් ට්‍රේන් යන තමයි අද ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් ඒ අතරමඟ මේ ලස්සන ලොකේෂන් එක පොඩ්ඩක් එන්ජොයි කරන්න ඕන නිසා නැවතුණා. එහෙනම් අපි ඔහියට ගිහිල්ලා ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔන්න ගයිස් ඔහියට යන අතරමඟ ලස්සන තැනක අපි පොඩ්ඩක් නැවතුණා.
බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයිය කිව්වහම හැමෝටම මතක් වෙන මේ ලස්සන පාර. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, මේ රූස්ස ගස් අතරින් යන ලස්සන පාරේ තමයි අපි නැවතිලා ඉන්නේ. හරිම ලස්සනයි. මේ වෙලාවේ පොඩ්ඩක් සීතලක් ටිකක් වැඩි. තව ටිකක් හවස් වෙනකොට බලමු. හූ! හයි. අර මොකද හිතන්නේ ඔයියගෙන? හරිම ලස්සන පාරක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මෙතන මේ අද ටිකක් මේ අවුව නිසා මේ අපි අර පොටවල දකිලා වගේ තෙත ගතියක් නැහැ. නමුත් මේ හරි ලස්සනයි අනේ පාර. හලෝ, යාළුවනේ කොහොමද? අපි කාලිවර වෙලා දැන් පොඩ්ඩක් වාඩියලා ඉන්නවා මෙතන. අවට සිරි නරඹ නරඹ මෙතෙන්ට චුට්ටක් වැස්සනා හොඳයිත් වගේ කියලා හිතෙනවා. මේ අවට ලස්සන බලා ගන්න පුළුවන්. ඇත්තට මේ හැරිය ටිකක් අර වැහි කාලගුණෙත් එක තිබ්බනා. ඒ වුණත් හරිම ලස්සනයි. නිකන් ලාවට සීතලක් දැනෙනවා. හරි සනීපයි ඒ සීතල දැනෙනකොට. Hi guys, මම මේ වාහනේ යවල පයි මේ ටික යන ගමන් ඉන්නේ. අපි පොඩි පොඩි වීඩියෝ ටිකක් කරගත්තා. මේ හරි පයින් යනකොට හරිම ෂෝක්. හරිම ආස හිතෙනවා මේ හරි සනීපයක් තියෙන නිසා. මං ඉතින් චුට්ටක් පයින් එන්නම් කියලා වාහනේට පොඩ්ඩක් ඉස්සරහට යන්න කිව්වා. Okay guys, අපි ඔහියට ආවා. අපි අපේ නවතින තැනට ආව. දැන් එතන අපේ ඩීටේල්ස් එන්ටර් කරන්න තියෙනවා. යාලගේ බුක් එක එක එන්ටර් කරන ගමන් ඉන්නේ දැන්. ගයිස් බලන්න අපේ මේ හොටෙල් එකට පේන view එක කොච්චර ලස්සනද කියලා. එහා පැත්තෙන් ගත්තා නම් ලේසියි අපේ. ඔව් නේ. ආ ලැබෙන්න තුරන්නේ. එන ලැබෙගින් හරි තියනවා නේද? දාගෙන යන්න.
ගයිස් මේ තියෙන්නේ අද අපි රැට ඉන්න හොටල් එක හරිම ලස්සන හොටල් එකක් කෝච්චියකුත් යනවා කියනකොටම අනරේ සද්ද එන පේන්නේ නැහැ කෝච්චිය බලන්න ට්‍රයි එකක් දෙමු අද අපි ඉන්නේ අයිසි ෆෝල්ස් ඔහිය Let's go. Wow. ගයිස් මේ අපි යන්නේ අපේ අද රැට නවාතැන් ගන්න රූම් එක බලන්න. බලන්න මෙතෙන්ටත් ලස්සන විදියක් තියෙනවා. ඔහොම අපේ රූම් ටුවර් එකත් කරලා බලමු. මින් හැපි මෙතනින් දරවමු. වාව්. සුපර්. මේ රූම් එකේ ට්‍රී බෙඩ්ස් තියෙනවා මං හිතන්නේ අද කට්ටිය අද නිසා අපිට ෆැමිලි රූම් එකක් දුන්නේ මේ තින්නේ අපේ කිං සයිස් බෙඩ් එක හරිම ලස්සනයි අපි යම් බලන්න අපේ දැන් වොෂ්රූම් එක මොනවා වගේද කියලා බලන්න කිං සයිස් වොෂ්රූම් එකකුත් තියෙනවා කියුබිකල් එක තියෙනවා හරිම පිරිසිදුයි රූම් එක ගැන මොකද තියෙන්නේ clean and tidy room superb එක මේ රූම් එකේ තියෙන විශේෂම දේ තමයි මේ රූම් එකේ තියෙන ස්ටනින් view එක. මේ බලන්න කියලා වැඩක් නැහැ. හරිම ලස්සනයි. Guys, දැන් වෙලාව හරියටම හවස 4යි. අපි එනකොට ටිකක් පරක්කු වෙච්ච නිසා අපේ plan එක පොඩ්ඩක් වෙනස් කරා. ඇත්තටම මේ අපිට අද හොටන් ප්ලේන් යන තරම් ටයිම් එකක් නැහැ ඒක නිසා අපි හෙට උදේම ඒකමන යන්න කියලා පිටත් වෙනවා ඉතින් අද හවස අපිට කරන්න වැඩක් නැති නිසා අපි මේ ඔහිය ස්ටේෂන් එක අවට සහ ඒ පැත්තේ මොනවද බලන්න තියෙන්නේ කියලා ඉතින් පොඩි වෝක් එකක් දාන ගමන් ඉන්නේ මෙන්න මේ වගේ කන්ද යන්න ඕන උඩහට ඉතින් අපි ආපු වාහනේ අපේ මෙන්න මෙතන හොටෙල් එකේ දාලා ඇඟටත් හොඳයිනේ කියලා පයින් යන ඉතින් පයින් යන එකත් අමුතුමාකාරයක වින්දනයක් වාහනේ යන්න රෙඩිය මේ ලස්සන කැලෑව අතරින් ඔම ගිල බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා මේ බලන්න මහා රූස ගස් අහසට නැගලා තියෙන අපූර්ව ආඩ පේන ඇති මේ පාර දෙපැත්තටම මේ තියෙන මේ වගේ විශාල ගස් අන්න ස්ටේෂන් එක පේනවා මෙතෙන්ට මේ අපි ඉන්න රූම් එක ගා ඉඳන් හරියට මීටර් 250ක දුරින් තමයි ඔහිය ස්ටේෂන් එක තියෙන්නේ. කවුරු හරි අපේ වීඩියෝ එක බලන කෙනෙක් මේ ඔහිය ස්ටේෂන් එකේ බැහැලා නවතින තැනක් හොයනවා නම් අපි ඉන්න මේ හොටෙල් එක හරිම ළඟයි. අයිසි ෆෝල් ඔහිය කියලා සර්ච් කර ගමන් ඔයාලට Google එකේ ටැග් ගාලා බලා ගන්න පුළුවන්. දැන් වෙලාව 4යි. හරියටම 4ට ට්‍රේන් එකක් එනවා කියලා කිව්වා. අපි ඒක කැප්චර් කරගන්නත් එක තමයි මේ ආයෙ පැත්තට ඉතින් අපි ඒකත් වීඩියෝ ගාලා ඔයාලට පෙන්නන්න. කෙලින්ම.
කොහෙද? ඔහිය. ගයිස් අපි ඔය ස්ටේෂන් එකට ආව අතන විනාඩියක්වත් ගියේ නැහැ අපිට මේ ඉන්න තැන ඉඳලා ස්ටේෂන් එකට එන්න ඔයාලට පේන ඇති මේ ඔය ස්ටේෂන් එක කියන්නේ ගොඩක් ලස්සන ලොකේෂන් එකක් ලස්සනට මල් වවලා අමුතුම ලස්සනක් තියෙනවා. මොකද යාට පෙන්වන්න තියෙන්නේ? පෙන්වන්න තියෙන්නේ වීඩියෝ එකක්. බලංගු දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හෝ වේදිකා ප්‍රවේශ පත්‍රයක් නැහිත. ගයිස් කෝච් එනවා. කටි යාරද? යාද කටි. ගයිස් අපේ ඉවිනිං වෝක් එකට බැටැලියන් සෙට් වෙනා. මේ බලන අපි ඉස්සරහින් යනවා අපිත් එක්කම ලස්සන පාර දිග ඉස්සරහට. ඉතින් පාර ගැන කිව්වොත් ඉතින් පාර ගැනම කියන්න තියෙන්නේ හරිම ලස්සනයි. මේ ගස් අතරින් වැටිච්ච ලොකු පාර හරිම ගුප්ත බවක් දැනෙන්නේ. ඔයාලට බය හිතෙනවද? ඔය නිකන් අපි හොරර් ෆිල්ම් එක යනවා වගේ වෙලා තියෙන හොරර් මූවි එක මතක් කරගත්තා. හොරර් මූවි එක නිකන් අර මොකද්ද රොන් ටර්න් වගේ තමයි නිකන් දැන් හිතෙන්නේ. බල්ල ටික යන හින්දා පොඩ්ඩක් ගස් අරගෙන යනවා ගැම්මට. ගයිස් දැන් අපි හරියටම ඔය ස්ටේෂන් එක ඉඳලා කිලෝමීටර් 3ක් විතර පයින් උඩට ආවා. දැන් ඉන්නේ අපි මේ ඔයාලා කවුරුත් දන්න මේ උඩ වේරිය වතු ඇයට හැරෙන තැන. ඉතින් ට්‍රැවල් කරන කට්ටිය ගොඩක්ම දන්නවා මේ ලොකේෂන් එක මොකක්ද කියලා. ඉතින් මෙතෙන් තමයි ඩෙවල් ස්ටෑක් කේසස් එකට යන්නේ. මේ පැත්තෙන් යනවා නම් කට්ටියට මෙතනින් යන්න පුළුවන්. නැත්නම් අර කළු පහන පැත්තෙන් ඇවිල්ලා වැටෙන්නේ මෙතෙන්ට. ඉතින් අපි මේ පැත්තට පොඩ්ඩක් අත ගිහිල්ලා බලමු පයින් කොහමද මේ පැත්ත කියලා. මෙතන ඉස්සරහ පොඩි view point එකක් තියෙනවා කව තව කිලෝමීටරයකින් විතර. ඉතින් ඒ කිලෝමීටරෙත් ගිහිල්ලා view point එකත් පොඩ්ඩක් බලලා එන තමයි කල්පනාව. ඉතින් අපි අද ඩෙවිල් ස්ටෑක් කේසස් එක ඇත්තටම යන්නේ නැහැ. අපිට අන්තරම් වෙලාවක් නැහැ. අපි plan කරන් ආවෙත් නැහැ. ඒ නිසා අපි වෙන දවසක හොඳට plan කරලා ඒ ගමනත් යන්න හිතාගෙන ඉන්නවා. ඒකත් අපේ ට්‍රැවල් බකට් එකේ ඉස්සරහින්ම තියන් ඉන්නේ. ඉතින් අදට කිලෝමීටරයක් දෙයක් ගිහලා පොඩ්ඩක් බලමු මේ පැත්ත කොහොමද කියලා. මේ බලන්න අපේ ආලෝ සෙට් එක මේ අපි එනකම් බලාගෙන ඉන්නේ. ඇත්තටම මේගොල්ලෝ ගිහිල්ලා ආය ආවා. අපි ඇයි පරක්කු කියලා බලන්නේ. මේගොල්ලෝ ගිහිල්ලා ආයිත් හැරිලා නැති අපි අඳුරන්නෙත් නැහැ. අද තමයි සෙට් උනේ. මම හිතන්නේ මෙයාලා මේ පැත්තේ යන කට්ටියත් එක්ක හැමදාම පයින් යන විදිහ පාර පෙන්නන්න. එක්කේ නෙවෙයි හතර දෙනෙම ඉන්නේ. හතරක් ඉන්නවා. හොර්න් ප්ලේන් යන පාරදී දැන් කිලෝමීටර් 3කට වැඩිය පයින් ඇවිත් තියෙනවා. දැන් නම් හොඳට මහන්සි. දිගටම කඳ තියෙන්නේ සීතල සුළඟ නිසා මහන්සි එච්චර දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් හුස්ම ගන්න ඕන ගණන් ගන්න එපා. අපිට තව කිලෝමීටරක් වගේ යන්න තියෙන්නේ. ඉතින් මේ ආපු දුර මෙහෙම අමාරුවෙන් ගිහිල්ලා ඒ කිලෝමීටරයට ගිහිල්ලාම බලමු ඉතින්. මහන්සිද ටිකක් ඔයාලට පේන ඇති මේ පරිසරය දැන් ටිකක් අන්ධකාරෙන් වෙහිගෙන යන්නේ. මේ රූස්ස ගස් අතරට එළිය වැටෙන එක දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. උලඟේ සද්දයන් හරි උලඟක් තියෙන්නේ. ගස් කැරගෙන උලඟට. බබ අර පේන ගෙදරව නවත්තල යන්න තනිය. සොප්පුඩි ගැතිය. ඒක තනින් එකින් එක ඉන්නවොත් රෑක් මොකද හිතන්නේ? ගයිස් හොර්න් ප්ලේන් යන පාර දිගේ ඇවිල්ලා මෙන්න මෙතන පල්ලෙහාට පොඩි පස් පාරක් තියෙනවා. ඒක තමයි දැන් මේ අපි යන්න හදන්නේ. මෙතෙන් ඉඳලා තව මීටර් 500ක් විතර ගියාම තමයි view point එක පෙන්වන්නේ. ඉතින් එතෙන්ටත්
ගිහිල්ලා කොහොමද මේ ලොකේෂන් එක කියලා බලමු. යමු. මම හිතනවා එතන හොඳ වෙයි කියලා. මම හිතන්නේ අපි දෙන්න විතරයි මේ පැත්ත බලාසකටම කියලා ඉන්නේ. මේ ප්‍රාන්තේටම අද අපි දෙන්න විතරයි. ප්‍රාන්තේටම අද අපි දෙන්න විතරයි තමයි. අපිට එකමික වාහනයයි හම්බුනේ මේ ආපු මේ වෙලාවටම. ඉස්සරහට ගිහින් බලමු view point එකේදී හම්බු. කියලාද නැහැද? Stunning view. සුපිරි. ඔයාලා පේන ඇති මේ අපි ඉන්න තැන කොච්චර ලස්සනද කියලා. පයින් ආව මහන්සිය ඔක්කොම ගියා. මේ ලස්සන දැකලා ඔයාලට පේන ඇති මේ පල්ලැහැන් Devil Staircase road එක තියෙනවා. හරිම ලස්සනයි. කියලා වැඩ නැහැ. Guys බලන්න ලස්සන. කියලා වැඩ නැහැ අප්පා. ලංකාවේ ලස්සන බලන්න කොච්චර ලස්සන රටකද අපි ඉන්නේ. What do you see? Very beautiful. So elegant. කොහොමද උලංගනේ කියලා වැඩන්නේ. ඔයාලට පේන ඇති මේ පල්ලෙහා පාර ඇත්තටම මේකට Devil Staircase කියලා තමයි කියන්නේ. ඒකට හේතුව ඉතින් ඔයාලට නම්ින්ම තේරෙන්නේ නැති ඇත්තටම මේක මේ යකාගේම පාරක් තමයි බැලුවාම. ඒක නිසා තමයි මම හිතන්නේ මේ පාරට ඒ නම දාලා ඇත්තේ. ඔයාලා කැමති නම් Google Map එකේ search කරලා බලන්න. නිකන් මේක මේ සික්සැක් හැඩය තියෙන අමුතුම පාරක්. මම හිතන්නේ මේ හොඳ වාහනයකට නම් මොනවත් යන්න බෑ. Off-road වාහන වලටයි මෝටර් සයිකල් වලටයි යන්න පුළුවන්. මම දැක්ක YouTube එකේ ගොඩක් videos දාලා තිනවා කට්ටිය මේ පාරේ යනවා. ඉතින් මේ අපිත් අනිවාර්යෙන් දවසක මේ පාරේ යනවා. එදාට වීඩියෝ එකක් කරන්න. අද යන්න time නෑ. මොකද කිලෝමීටර් 13ක් 14ක් විතර ට්‍රක් එකක යන්න ඕන. ඒක අපේ travel bucket එකේ උඩින්ම තියෙන trip එකක්. ඉතින් අද යන්න time නෑ. එතකන් ඔයාලට අපි මේ view point එකේ ඉඳලා Devil Staircase එක කොහොමද කියලා පෙන්වන්නම්. සමුගන්න කියලා හදන්නේ. අපි දැන් චුට්ටක් වෙලා මෙතන හිටියා. අපිට තවත් ඉන්න ටයිම් එකක් නැති නිසා යන්නේ. අපි පුළුවන් වුණොත් නැවත හෙට මෙතෙන්ට එන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. ඒගෙන බලමු දැන් අපි අපිට අපේ නවතන්පල පැත්තට යන්නත් ඕනේ. ඔව් ඒක වගේම මේ හෙට උදේ පාන්දරම අපි මේ World Send යන්නත් plan කරගෙන ඉන්නවා. ඉතින් අපි World Send වලත් ලස්සන video එකක් කරලා දාන්නම් ඔයාලා බලන්න. ඉතින් අද අපේ video එක enjoy කරා නම් මේ video එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ video දිගටම කරන්න අපිට support එකක් දෙන්න. එහෙනම් අපි day 2 එකෙන් හෙට හම්බෙමු World Send එකෙන්. Travel Mania SL.